වෛද්‍යවරු හැටියට පත්වෙච්චාගෙන් කීප දෙනෙක් ගිය සති මාව හම්බු වෙන්න ආවා පුළුවන් නම් රුපියල් 25000ක හෝ ඊට වඩා වැඩි ගානක පඩි වැඩිවීමක් ලබා දෙන්නේ කියලා ඒගොල්ලෝගේ ඉල්ලීම ඉදිරිපත් කරන්න. ඉතින් මගේ තාත්තා ඒ කාලේ අධ්‍යාපන ඇමති. මම හොස්ටල් එකේ නිකන් හිටියේ හිල් ඔබේ සේකර ශාලාවේ පේරාදෙණියේ. අධ්‍යාපන ඇමති පුතත් නිකන් හිටියේ. ප්‍රාථමික අධ්‍යාපන නොමිල දීලා, ද්විතීක අධ්‍යාපන නොමිල දීලා, තෘතීක අධ්‍යාපන නොමිල දීලා, විශ්වවිද්‍යාලයට ගියාම හොස්ටල් එක නොමිල දීලා, සහනාධාරයට කෑම දීලා, අහපොළ හෝ ශිෂ්‍ය ආධාරය දීලා එළියට ආවට පස්සෙත් මෙතෙක් කල් මෑතක් වෙනකන් උපාධිධාරි රැකියා විරහතට රක්ෂා දුන්නා. එහෙන් බැලුවා අපි තමයි හොඳටම කරලා තියෙන්නේ නේද? ප්‍රතාට ඇතුල් කරගෙන කෑම දීලා බෙහෙත් දීලා ඇතුලේ තියාගෙන පහසුකම් සලසලා ඔපරේෂන් කළා. ගෙදර යවන රටවල් ගොඩක් නැහැ. ඒ වගේ නිදහස් අධ්‍යාපනික නිදහස් සෞඛ්‍යකුත් දීපු රටවල් ගොඩක් නැහැ. ලංකාව ඒ 11න් එකක්. විවසායකත්වයේ ප්‍රවර්ධනයටත්, පර්මාන්ත සංවර්ධනයටත් අපි ආයෝජනය කරලා නැහැ ඉතිහාසයේ පුරාම. රටේ එදත් අඩුව එකයි අදත් අඩුව එකයි. කිසියම් තැනක වැරදිලා තිබෙනවා මේ රටට ගොඩක් හොඳ දේවල් අතරේ. කර්මාන්ත සංවර්ධනයේ පැත්තේ, විවසායකත්ව සංවර්ධනයේ පැත්තේ අපේ රට ඉන්නේ පසුගාමි තැනක. ඒක ඉස්සරහට ගෙනියන්න වර්තමානෙත් බාධාවල් කීපයක් තියෙනවා. සමහර කරුණු අපිට ආදි ඉස්සරහ කියන්න බෑ මේ බාධාවල් ඉන්නේ කොතනින්ද කියලා. අපි පාසල යන කාලේ අපේ පන්තියේ තිබුණා, අපේ ඉස්කෝලේ තිබුණා බෙස් ක්ලාස් කියලා ක්‍රමවේදයක්. හොඳම ශිෂ්‍යයන් ටික තෝරගෙන අවුරුදු 6 පන්තිය ඉඳලා 10 වසර දක්වා එකට යනවා වැඩිම ලකුණු ගන්න ශිෂ්‍යෝ. ඒකේ හැමදාම එකට ගියපු 35 දෙනෙක් හිටියා. ගාලේ ප්‍රධාන විද්‍යාලයක මම අධ්‍යාපන ලැබමු. උතරේක 35 දෙනාගෙන් 30 දෙනෙක් කැම්පස් ගියා. 30 දෙනෙක් කැම්පස් ගියා. 14 දෙනෙක් වෛද්‍ය විද්‍යාව කළා මාත් එක්ක. 8 දෙනෙක් ගියා ඉංජිනේරු විද්‍යාවට. තවත් කීප දෙනෙක් ගියා වාණිජ ජංක්ෂන් විශ්වවිද්‍යාලේ. 35ගෙන් 30 දෙනෙක් විශ්වවිද්‍යාලෙ ගියා. වෛද්‍යවරු හැටියට පත් වෙච්ච අයගෙන් කීප දෙනෙක් ගිය සතියේ මාව හම්බු වෙන්න ආවා. යාලුවෝ ගොඩක් ඉන්න වෛද්‍ය විද්‍යාලවල වැඩ කරන ලංකා රෝහල් වල පුළුවන් නම් රුපියල් 25000ක හෝ ඊට වඩා වැඩි ගානක පඩි වැඩිවීමක් ලබා දෙන්නේ කියලා ඒගොල්ලෝගේ ඉල්ලීම ඉදිරිපත් කරන්න. මොකද ඒගොල්ලෝ ගොඩක් අමාරු රජයේ සේවකයෝ ඉන්නේ, වෛද්‍යවරු කියලා වෙනසක් නැහැ. බදු ගහලා විවිධ ආර්ථික අපහසුකම් වලට ලක් වෙලා ඒගොල්ලෝ ගොඩක් අපහසුකම් ඉන්නේ. ඒගොල්ලෝ හිතා ගන්න පුළුවන් කොච්චර ඒ වගේ වෘත්තීය කණ්ඩායමකුත් ඉන්නවා නම් අනිත් වෘත්තීය කණ්ඩායම් කොමන අමාරු තත්ත්වයකින්ද හිතා ගන්න පුළුවන්. ඒගොල්ලෝගේ ඉල්ලීම අහිංසක ඉල්ලීම පොඩි මුදලක් හරි වැඩි කරලා දෙන්නේ කියලා. අනිත් පැත්තෙන් විශ්වවිද්‍යාල නොගේ 5 දිනක් හිටියා. මේ 5 දෙනා විශ්වවිද්‍යාල තීරුණේ නැහැ. එයා තමුන්ගේ ව්‍යවසායකත්වයෙන් පටන් ගත්තා. ඉතින් මම නම කිව්වොත් හොඳද දන්නේ මේ 5 දෙනාගේ එම් කෙනෙක් හොඳ මදි. අද ලංකාවේ ඉන්න ප්‍රමුඛම එක පුද්ගලෙක්, ලංකාවේ ප්‍රමුඛම ව්‍යවසායකත්ව දෙන්නෙක්, ඉතාම ප්‍රබල ව්‍යවසායකත්වයන් දෙකක හිමිකරුවන්. ඔවුන්ගේ වත්කම් තියෙන්නේ බිලියන ගණනින්, මිලියන ගණනින් නෙවෙයි. තව දෙන්නෙක් ඒක කැම්පස් යන්න බැරි වෙච්ච නිසා ඉන්ටර් IT පැත්තේ කෝසස් දෙකක් කරලා සිංගප්පූරුවට ගිහිල්ලා ලෝක ඉතාම ඉහළ සමාගම්වල ප්‍රධාන විද්‍යාඥලදාරි දුවර දරන. තවත් එක්කෙනෙක් කැම්පස් යන්නේ බැරි වෙච්ච නිසා සීමා කරා මැනේජ්මන්ට් අකවුන්ටන්සි. යා කැනඩාවේ පෞද්ගලික බැංකුවක ප්‍රධාන විද්‍යාඥලදාරි වැඩ කරනවා. ඉතින් මේක තමයි ලංකාවේ උපාධිය අරගෙන රජයේ සේවයට සම්බන්ධ වෙච්ච එකක් අඩුවක් කියනෝ නෙවෙයි, රට හැටියට අපි කරන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් සහ ව්‍යවසායකත්ව පැත්තට යොමු වෙච්ච අයගේ සාර්ථකත්වය පිළිබඳ ජීවමාන උදාහරණ ඕන තරම් තිබෙනවා. ඒ නිසා අපි රට හැටියට ආයෝජනයක් කරලා තියෙනවා. ඒ ආයෝජන ප්‍රතිඵල රට ලබලත් තිබෙනවා. මෙතනින් ඕගොල්ලෝ ඔක්කොම වගේ මමත් රටේ නිදහස් අධ්‍යාපනයෙන් ගොඩක් ඵල ප්‍රයෝජන ලැබපු කෙනෙක්. ප්‍රාථමික අධ්‍යාපනය, ද්විතීක අධ්‍යාපනය, තෘතීක අධ්‍යාපනය. විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා විශ්වවිද්‍යාල අධ්‍යාපන නොමිල දීලා, උගලන්ට තමයි හොස්ටල් නොමිල දීලා, ඊට අමතරව හම්බුනා ඉන්නවා හොස්ටල් නොමිලේ ඉන්නවානේ. මමත් හොස්ටල් එකේ නිකන් හිටියේ. මගේ තාත්තා ඒ කාලේ අධ්‍යාපන ඇමති. මම හොස්ටල් එකේ නිකන් හිටියේ හිල් ඔබේ සේකර ශාලාවේ පේරාදෙණියේ. අධ්‍යාපන ඇමති පුතත් නිකන් හිටියේ විශ්වවිද්‍යාල කාමරයක. එතකොට කෑම වේලක මිල සහනාධාර මුදලට රුපියල් 4යි. මම දන්නේ ඒ ගානට දැන් දෙනවද කියලා. රුපියල් 4යි කෑම එක. ඒක දෙන්නේ ලෙවල් 3ක් එක බත් එකක් දෙනවා. ඒක 4යි. තව මාළු එකක් ඕන රුපියල් 5යි. මාළු එක වැඩිපුර. ඒතර සහනාධාර කෑම එකක් දෙනවා. මට නම් හම්බුනේ නැහැ. හැබැයි ගොඩාක් සිර 80කට මහපොළ හෝ ශිෂ්‍ය ආධාරය හම්බුණා. මහපොළ හෝ බර්සරි. ප්‍රාථමික අධ්‍යාපන නොමිල දීලා, ද්විතීක අධ්‍යාපන නොමිල දීලා, තෘතීක අධ්‍යාපන නොමිල දීලා, විශ්වවිද්‍යාලයට ගියාම හොස්ටල් එක නොමිල දීලා, සහනාධාරයට කෑම දීලා, මහපොළ හෝ ශිෂ්‍ය ආධාරය දීලා එළියට ආවට පස්සෙත් මෙතෙක් කල් මෑතක් වෙනකන් උපාධිධාරි රැකියා විරහතට රක්ෂා දුන්නා. එහෙම කරා නේද? කරා. එහෙම බැලුවම අපි තමයි හොඳටම කරලා තියෙන්නේ නේද? දැන් මොන වෙලා තිබුණත් එතකොට ඒක තමයි රටේ ඉතිහාසය. එතකොට ඒක කරේ කොහමද? බදු අරගෙන නෙවෙයි, එක්ක ණය අරන් දේශීය විදේශීය ණය බදු නැතුව තමයි කරේ. ඒක හිර වෙලා තියෙනවා යම් කිසි තැනක. ඉතින් රාජ්‍යසේ පුළුල් වෙන්නේ නැහැ. ඉදා සෞඛ්‍ය පැත්තෙත් එහෙමයි.
පැරසිටමෝල් පෙත්තක ඉඳලා සාමාන්‍ය ශල්‍ය කර්මක ඉඳලා වකුගඩු බද්ධ කිරීමක් බයිපාස් සර්ජරි එකක් අක්මා බද්ධ කිරීමක් දක්වා ඉස්පිරිතාලට අතුරුනකොට ඐඩෙන්ටි කාඩ් එක බලනකොට දැන් ඐඩෙන්ටි කාඩ් ඉල්ලනවා ඉස්පිරිතාලට ගියාම නෑ නේ නේ ඉල්ලන්නේ නෑ ඐඩෙන්ටි කාඩ් එකවත් නොබලා ඉන්ෂුරන්ස් එක පැත්තක තියන්න හෙල්ත් ඉන්ෂුරන්ස් එක ඐඩෙන්ටි කාඩ් එකවත් නොබලා ඉස්පිරිතාලට අතුරු කරගෙන කෑම දීලා බෙහෙත් දීලා ඇතුලේ තියාගෙන පහසුකම් සලසලා ඔපරේෂන් කළා ගෙදර යවන ලෝක රටවල් ගොඩක් නැහැ නම් තියෙනවා නම් මට කියන්න එහෙම රටවල් කීපයක් තියෙනවා ලෝකේ එහෙම රටවල් ගොඩක් නැහැ ඒ වගේ නිදහස් අධ්‍යාපනික නිදහස් සෞඛ්‍යකුත් දීපු රටවල් ගොඩක් නැහැ ලංකාව ඒ 11න් එකක් මේකේ ඵල ප්‍රයෝජන රටට ගොඩාක් ලැබිලා තියෙනවා ඒක ඇත්ත කතාව අධ්‍යාපන නිසා විශාල ශක්තිමත් මානව සම්පතක් ගොඩනැගිලා තිබෙනවා සෞඛ්‍ය නිසා අපේ දර්ශක ඉතාම ඉහළට ගිහිල්ලා තිබෙනවා අපි මේ ආයෝජන අධ්‍යාපනයේ සෞඛ්‍ය කරාට අවාසනාවකට වගේ විවසායකත්වයේ ප්‍රවර්ධනයටත් කර්මාන්ත සංවර්ධනයටත් අපි ආයෝජනය කරලා නැහැ ඉතිහාසයේ පුරාම රටේ එදත් අඩුව එකයි අදත් අඩුව එකයි කිසියම් තැනක වැරදිලා තිබෙනවා මේ රටට ගොඩක් හොඳ දේවල් අතරේ අධ්‍යාපනය හොඳට දියුණු කරලා තියෙනවා සෞඛ්‍ය හොඳට දියුණු කරලා තියෙනවා යටිතල පහසුකම් පද්ධතියෙන් මේ අවට කලාප එක රටකටවත් එන්න බෑ දුරකතන විදුලිය පානීය ජලය මාර්ග පහසුව පැත්තෙන් මේ අවට කලාප එක රටකටවත් තායිලන්තයට බූතානයට ඉන්දියාවට අෆ්ගනිස්තානයට පකිස්තානයට මියන්මාරයට අවුරුදු 10කටවත් ලංකාවේ නිතරට එන්න බෑ තමයි සත්‍ය කවුරු පිළිගත්තත් නැතත් හැබැයි කර්මාන්ත සංවර්ධනයේ පැත්තේ ව්‍යවසායකත්ව සංවර්ධනයේ පැත්තේ අපේ රට ඉන්නේ පසුගාමි තැනක ඒක ඉස්සරහට ගෙනියන්නත් වර්තමානෙත් බාධාවල් කීපයක් තියෙනවා ඉතින් සමහර කරුණු අපිට මාධ්‍ය ඉස්සරහා කියන්න බෑ මේ බාධාවල් ඉන්නේ කොතනින්ද කියලා රසක් තිබෙනවා හැබැයි අපි රට හැටියට මේ අභියෝග ජය ගන්න අවශ්‍යයි අභියෝග ජය ගැනීමේ ප්‍රධාන කාර්යභාරයක් තියෙන මේ රටේ ඉගෙනගත්තු බුද්ධිමත් පරපුරතේ ඔයගොල්ලන්ට ඒ ගමන රට වෙනුවෙන් අරගෙන යන්න පුළුවන් ඒ නිසා අපි හිතන අපි සුබ පතනවා සහ කවුරු කතා කරත් මොන දේශපාලන පක්ෂ ભેදයෙන් තොරව අපිට කියන්න පුළුවන් කාර්යන්තේ කාර්යය තමයි ලංකාව පහුගිය කාලේ ඉදිරියට ආවා ගිය අවුරුද්දේ ආර්ථික වශයෙන් යම් කිසි ගැටලුවකට මුහුණ දුන්නා හැබැයි ඉදිරි දශක දෙක ශ්‍රී ලංකාව අනිවාර්යෙන්ම සංවර්ධිත රටක් බවට පත් වෙනවා ඒක නවත්තන්න කාටවත් බෑ කවුරු බලය හිටියත් එකන එක වෙන්නේ මොකක්වත් නිසා නෙවෙයි එක පැත්තකින් අධ්‍යාපන පද්ධතියේ තිබිලා තියෙන දියුණුව අපිට ග්‍රහණය කිරීම කර ගැනීමේ හැකියාවක් තිබෙනවා ලංකාවේ දරුවෝ අන්තර්ජාලය පිළිබඳව ඉන්ටර්නෙට් පිළිබඳව કૃතිම බුද්ධිය පිළිබඳව ත්‍රිමාණ මුද්‍රණය පිළිබඳව ලෝකයේ තියෙන හතරවෙනි කාර්මික විප්ලවයේ ගොඩක් දේවල් ලංකාවේ දරුවෝ දන්නවා ඒක හොඳ ප්‍රවේශයක් ඉදිරියට ගෙන යන්න අනිත් පැත්තෙන් ලෝකයේ විශාලතම වේගයෙන් වර්ධනය වන ආර්ථික දෙක අභිමුව අපි ඉන්නේ ඒ නිසා අපේ රට ඉදිරි දශක දෙක අපේ ජීවිත කාලෙදී මහා සමාජ පරිවර්තන කවුරුදු 75කට කලින් මේ රටේ වෙලා තියෙනවා මගේ සීයලා දෙන්නම ඉස්කෝලේ ගිහිල්ලා නැහැ ඒ දෙන්නටම තාත්තගේ තාත්තටත් අම්මගේ තාත්තටත් අකුරු බෑ ඒ දෙන්නා ඉස්කෝලේ ගිහිල්ලා නැහැ හැබැයි ඒගොල්ලොන්ගේ දරුවෝ ඉස්කෝලේ ගියා ඒගොල්ලොන්ගේ දරුවන්ගේ දරුවෝ විශ්වවිද්‍යාලේ ගියා ඕගොල්ලොන්ගේ තාත්තා ගත්තත් ඕගොල්ලොන්ගේ සීයා ගත්තත් එක තමයි කතාව ඉස්කෝලේ ගිහිල්ලා නැහැ ගොඩක් අය කියවන්න බෑ ඉලිටරේට් අවුරුදු 75කට කලින් මම මේ කියන්නේ ඒක මට මගේ පවුලේ උදාහරණය මම මේ කිව්වේ දෙන්නටම බෑ සියලා දෙනාටත් අකුරු බෑ අත්තම්ම නම් පත්‍රයක් බලා ගන්න පුළුවන්කම තිබුණා ඕගොල්ලෝගේ මං එහෙම වෙනස අය ඇති මොකද සාමාන්‍ය පද්ධතිය ඒතකොට ඊට ලොකු වෙනසක් අවුරුදු 75 කාලේ වෙලා තිබෙනවා ඒ පරිවර්තනීය යුගයේ ඉදිරිය අවුරුදු 25 දී වඩාත් වේගෙන් සිද්ධ වෙන මොකද තාක්ෂණත් එක්ක බද්ධ වෙලා තියෙන නිසා සෝ ඒගොල්ලෝ හරි මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙලා ඉන්නේ හරි මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙලා තියෙන්නේ ඒකට යන්න පුළුවන් වෙයි ඔකට ඔගොල්ලෝ ශක්තිය තිබෙනවා අම්මලා තාත්තලා උදව් කරා සමහරකට අම්මලා තාත්තලා අර ලසන්ත මහත්තයා කිව්වාගේ තමාරකට හිතයි අයියෝ මේ මොකද්ද කරන්න හදන්නේ ව්‍යවසා ව්‍යාපාර කරලා හරියනවද කියලා එහෙම කියයි ඒ ගණන් ගන්න එපා මගේ තාත්තත් එහෙම මට කිව්වා මම රස්සාවෙන් අස් වෙනකොට මමත් දවසක මේ වෛද්‍යවරයෙක් හැට වැඩ කර කර ඉන්නකොට අකුරස්ස දිස්ත්‍රික් වල මං හිතා මේක කර ඇති කිසි වැඩක් නැහැ මේක කළා පරි හොඳ පඩියක් හම් වෙන්නේ නැත්නම් මේකෙන් අස් වෙනවා කියලා මං එදා හිතලා මම ඉල්ලාස්සීම ලියුම දීලා ගෙදර ආවා අකුරස්ස රෝහලේ වැඩ කරන ගමන් වෙන මොනව හරි කරනවා කියලා තැන තාත්තලු යතගත් අයියෝ කරලා තියෙන මොඩ වැඩේ පුතා කියලා හැබැයි ඊට පස්සේ තමයි මගේ ජීවිතේ මම ශක්තියෙන් නැගී සිටියේ මගේ දෙපයින් නැගී සිටියේ මගේ රැකියාවෙන් අස්සල ආවට පස්සේ එතකොට මම විකල්ප මාර්ගෙ ගිහිල්ලා මගේ ගමන මම ගියා ඕගොල්ලන්ටත් ඒ ගමන තියෙයි ඒ සාම්ප්‍රදායික මතවාදයෙන් වෙනස් වෙලා ඕගොල්ලන් ගමන යන්න ඕගොල්ලන්ට ජය ගන්න පුළුවන් කියමින් මම නිහඬව සෑම දිනකටම බොහොම ස්තුතියි